අද ධර්මදේශනාවේ මාතෘකාව ධර්මදානමය කුසල කර්මය වෙනුවෙන් මා යොදාගඩ කල්පනා කළේ ධම්ම පදපාලී බික්කු කියනවර්ගේ අන්තිම ගාථ රතනය. ඒ ගාතා රථනය තමයි යෝ හවේ දහරු බික්කු යුංජති බුද්ධ සාාසනේ. සෝ ඉමං ලෝකං පභාසේතිී අබ්බා මුත්තෝ චන්දිමා එ කියන්නේ යෝ හවේ දහරූ බික්ු දහර භික්‍ෂුව කියල කියන්නේ අපි දහර කාලය කියල කියනෙ ළම කාලය කියන එකයි. එතුට දහර භික්‍ෂුවක් කියන්නේ ඉතා පුංචි භික්‍ෂූන් වුහසනම යෝ හවේ දහරූ බික්ූ ඉතා පුංචි භික්‍ෂුවක් නමුත් යුන්ජති බුද්ධ සාාසනයේ. මේ බුද්ධවාසනය හරියටම යෙදෙනවන්නන් සෝ ඉමං ලෝකං පභාසීති ඔහු මේ ෝකය ආලෝකමත් කරන ඔහු මේ ලෝකයේ ආලෝකුමත් කෙනෙක් සඳහන් කලා කොයි වගේද අ්බාමුත්තෝ චන්දිමා වලාකුලින් මිදුන හඳ වගේ කියලා. මේ ගාතාරත්නය දේශනා කොට වදාලි සුමන සාමනීරයෙන්න් වහන්ේ නිසා. ගාථරත්නය මුල් කරගෙන අපි මේ වෙනකොට මේ දේශනා මාලාව ධර්ම දේශනා දෙකක් සාකච්ඡා කරලා තියෙනවා එහිත් තුන්ගනි දේශනාව තමයි මේ සාකච්ඡා කරන්න සූදානන් වෙන්නේ එතකොට මේ ගාතා රතනයට ගැලපෙන්ඩ දහර භික්ෂුව තමයි සුමන සාමනේරයන් වහන්සේ සුමන සාමනේරයෙන් වහන්සේ කියන්නේ අනරුද්ධ මරහතන් වහන්සේගේ ශිෂ්‍යය කල්ල යානමිත්‍රත්වය නිසා තමයි මෙ සම්බන්ධය මේ මුණගැහෙෙන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ පාරමී පුරාගෙනයන සංසාරයක භවයක අන්නබාර කල බෝහම දිරින් දෙෙක් වෙලා හිටිය. අන්නබාර දුගියට එදා උපස්ථාන කළේ උපකාර කළේ සුමන කියන සිටුවරයා සු ටිවර මහා දානපතියෙක් ඇැබැයි සුමන සිටුවරයාගේ දන්සලෙෙන් බත්මුලක් ගැනල්ල උපරිීට්ට පසේ බුදුරජාණන් වහන්සට ඒ බත්මුල පූජ කරලා දෙවියන් ලව් අසාදු කියවගණඩ තරන් අන්න භාර දුගිය වාසනාවන්ත වුණා ඒ කාරණාවෙන් තමයි සුමන සිටුවරය අන්න බාරගෙන වැඩියෙන් හිතුවේ ඉති ඒනිසාම අන්න භාරට අය වැඩ කරන්නඩ දුන්නේෙ නෑ අන්න බාර සුමන සිටුවරයාගේ අස්වයන්ට තනකොළ කපපු කෙනා. ඇය තනකොළ කපන්ඩ දුන්නේෙ නෑ මාලිගාවක් ගොඩනගා ගණඩ තැනක් පෙන්වා රජ්ජිරුව සිටි තනතුරක් දුන්න බොම සහයෝගයෙන් වැඩ කරන අන්න භාර මැරිල ආපහෝ දෙව්ලෝගියා. පස්සෙ කාලෙ දෙව්ලව හිටපේ දිවිය පුත්‍රයා අපේ බුදුරජාණන් වහසගේ කාලේ අමිතෝදන සාක්‍ය රජ්ිරුවන්ගේ දෙවනි පුතා වෙලා හිඉපදිෙන තමයි අප අනුරුද්ධ මාරාතනාවෙ. අනුරුද්ධ නමින් නම් කළ පැවිදි වෙලා රහත් වනාට පස්ස කල්පනා කළා මටයිදා උපකාරකරපු සුමනකෝ වින්දයා කඳුුවටිය පාමුල මහනියම් ගමක මහා මුන්්ඩ කියලා උපාසකයකුට දාව දෙවනි පුතා වෙලා ඉපදිලයිවා. වස්කාලයක් ඒවස් වසල එක්කරගෙන නැවිල්ල පැවිත් කිරින්වා පැවිදිිරෝලා හිමාලිට වැඩල හිමාලි ඉන්න වෙලාවී මහත් ආශ්චරි ප්‍රාතිහාරය සමුදායක්ය සාමනේරහාම විරෝධක්වනෝ. ඊට පස්ස තීරණය කරනවා භාගිතුන් වහසගාවට සාමනේරයා එක්ක යායුතුවයි භාගිතුන් වහ සිටි පෙන්නන්ට. අවුරු දුහතයි වයිස අනුරුද්ධ මහරහතන් වහන්සේ සුමන සාමනේරයන් වහන්සේට කතා කරගෙන. භාගිතුන් වහස ගාවවට පිටත්වනා. තැබේ භාගිතුන් වහසේ ගාවට මේ සාමනයට නම පෙන්වන්ඩ එක්ක යා යුතුයි කියන තැන්ට එනකං පහුගේ දේශනා දෙකෙන් අපි සාකච්ඡා කළ අපි එතන දලා අද දේශනාව ආරම්භ කරමු බුදුරජාණන් වහන්සේ දන්නවා අනුරුද්ධ මහරහතන් වහසේ අද තමන් වහස දැගණඩ වඩින බව සුමන සාමනේරයත් එක්කේන බවත් භාගිතුන් වහසේ දන්නවා හැබැයි අනුරුද්ධයන් වහන්සේ වඩින බව අනික් හාමුදුරුවරුද්දන්නවා එඳ ලෑෂස්තිවෙලා ඉන්නේ පෙරමඟට ගමන් කරල පාත්‍රා සිවුරු අරගෙන පිළියර ගඩ අනුරුද්ධ මහරහතන්වාස වැඩියා මනික් භික්ෂූන් වහසල පෙරමඟට වැඩල පාතර සිුරු භාරගත්ත හත් අවුරුද ළමයි එ අද වගේම තමයි කවුරුදු හත චටි දුව දකිනෝ නෑම කෙනෙකුට සෙන හසක් ඇතිේල ඉති අර රහත් වෙලා නැති භික්‍ෂූන් වහන්සේලා තැනර පුංචි හාමුදුරග ඩු අතගානෝ සමහර කට්ටි පිට අතගානෝ සමහර කට්ටිය කුසාත ගාල හනුව බඩගිනෙන් නැද්ද කියලා මේවාග බොහොම දරු සෙනහසින් කතා කරනවා මේඒක භාගිතන් වහසේ බලාගෙන තමයි ඉන්නේ ඉඳලා බුදුරජාණන් වහන්සේ කල්පනා කරනා මේ මහනු නැහන්ඩ හදන හැටි ඇ මේ කවුරුත් දන්නෑ මේ ඉන්නේ කවුද කියලා එය දකින්න පුංචි දරුවක් ඉතරයි ඒ නිසා කල්පනා කළා මේ කවුද කියන කාරණාව මේ අයට පෙන් නැඩෝග කියලා මොකද දැන් ඒවි සුමනෙන් සුමන සාමනේරයන් වහන්සේ ඇතනම මේ වකට සිව් පිසිම්බියා සහිත ම රහතන් වහසෙනවා.නත් ඒ ර භික්‍ෂූන් හස දන්නේ රහතන් වහසලන දන්නවා න තුතජ්‍යන සංගයා දන්නේ කවුරුව. යනිසා මේ කවෞ්ද කියල පෙන්න්නන් ඕන කියල හිටුණා අනි කාරණාව තමයි පින් නතුන තමන් කෞුද කියල කවදාවත් කියන්නේ ඒකන මේ ශාසනය ලස්සන මෙන කිසිම ශාසනයක නැති. විශිෂ්ට ත ලක්ෂණයක් න බුද්ධාගමී තියරම මම කවුද කියල කියන්නේති එක බාගිතුන් වහස දේශනා කරලා ති වෙනම ශික්ෂාපදයකුත්තියෙනවකට බූත ගාම ශික්ෂාපදය කියලා ඉති නිසා රහතන් වහන්සේලා කවදාවත් මම රහතන් වහන්ස කෙනෙක් කියල කියන්නෙත් නෑ සෝවානස්කදාගාමි අනාගාමින් වහසර කවදාවත් ම මෙන්න මේ වගේ මඟ පල ලැබූ වෙක් කියේ කියල කියන්නෙ කියන්නෙත් නෑ ටත් පල්ල හැටාව අපේ ශාසනය කියන්නේ මම භාවනා කරන කෙනෙක් කියල කාටුවත් කියන්නෙත් නෑ කියලා එතකොට සඳහන් කලා සමහර වෙලාවට බොහෝ අනශ්‍ය ප්‍රශ්න හඳ පුළුවන් භික්ෂූන් වහසලගේ ඕන තරහනෝ වහන්සේ කොච්චර වෙලාවක් දවසකට භාවනා කරනවා. මේ වෙනොට කොච්චර භාවනා වඩල තියෙනවාද ශාසනය හැටියට කියන්නේ තින අනවශ්‍ය ප්‍රශ්න කියලා. ම එහෙම අහනුවනං උත්තරදෙන් දෙපා කියරතියන්නේ. දිගින්දිගටම බේරෙන්ට බැරුව මහනුවන භාගිතුන් වහන්සේ දේශනා කර තියන තමන් ගැන කියට එපා කියලයි කියලාඒ එතනින්ම ප්‍රශ්න කරන එක නවත්තන කියලති. එහහිමෝවත් කියන්න නෑ ශ ගුණපුරණයි. නිසාති රහතන් වහසේ කොහොම කියන්නෙත් නෑ. දේහින්ද දන්නේෙ නෑ. එක තමයි මේ ශසසින තියන නිහත මානිත්වය. අපේ අනුරාධපුර යොගයේ භික්‍ෂූන් වහසල දෙනමත් එක ගල්ගුහාාවක වාසය කල් තියන අවරුදු හැටක්. නමුත් අවුරුදු හැටක්ම එකට ජීවත්වෙලත් අනික් භික්‍ෂූන් වහස දන්නේෑ. හැටවුරුද්දක් මාර්තික වාසය කරනය රහතර ආසෙනමක් කියලා එ කොයි තරන් එතිකොට නහතමානී බවත් තියෙනවද. හඳුනාගණ්ඩ අපහසු බවක් තියෙනවාද කාලයක් තිස්සේ ඇසුරු කරල ඇසුරු කරල ඇසුරු කර කතා කරන වචනවලින් ඉරව පවත්ත ආකාරයෙන් මෙසිල් බිඳෙන්නම නෑ කියන කාරණාවල් තහවරු කර ගැවින් හොයා ගන්නවා මිසා වෙන හොයන්න ක්‍රමයක්නේ කියන්න එක උතුම් මිස් ගුණ තු තහනං කරලා තියෙනවා කිය යම් කෙනෙක් ඒ තත්ත්යට පත්තන්නේ නැතුව කියනවා නම් මම මෙහෙම කෙනෙක් කියලා උපසම්පදා භික්ෂුවක් න උපසම්පදා ්‍යතන අවසන් කියල සඳහන් කති උතුම් ගුණ කියන්න බයි තියෙන ගුණ කවොත්ඒ ඇවතක් වෙනවා නැති ගුණ කිවොත් මහන කරමම නැතුවෙන එතර ගැඹුරු කොට දක්වලති නති එනිසා මානයේ නැති කරන්න රැයිීම කරලති මානයේ නිවන්නට බාධාව මානයේ ලොකුම බාධාව ද අපේ අනුරුද්ධයන් වහන්සේ රහත්වෙන්ට කලින් සක්කලවල් දාහක් බලන්ඩ පුළහන් දිවැසක් ලැබුණ රහත්වෙන කලින් ඉ ඒත් ත්හ කළ උත්සාහ කලා උත්සහ කලා බැරිමතෙන සැරියුත්මහරහතන් වවාසසි ගාවට ගිහිල කියනවා. ස්වාමීණි සාරිපුෘතයන් වහන්සේ මට සක්කොලවල් දහසක් බලන්ඩ තරන් දිවැසක් තියෙනවා. එවනාට මට දවාරහත්තය ලෙබුන්නේ කියලා. සාරිපෘතයන් වහසයට ලස්සන උත්තරයක් දෙනවා අනුරුද්ධ තොපට හිතෙනවනං සක්කොලවල් දහසක් බලන්ඩ පුළුුවන් දිවැසක් තියෙනවා කියලා. හිතන තාක්කල් තොපරහත් එඉන්නේ කියළ කියන්නේ එකෙන මානයක් තියන මට සක්කුලද හබ්බලන්න පුළුවන් කියලා අත්තුකන්සනයේ සහ පරවම්බනය කියන කාරණාව මේ ශාසනයේ බොහොම විශේෂීෙන් සැලකිය යුතු දෙයක් ඒත් හැනට පත්නවීන්ඩ මකදද අත්තුක්කන්සනය කියල කියන්නේ තමන් හවාදක්වනවා මම හොඳයි මම ගුණව අපි සිල්ව අරවම්බනය කල කියන්නේ අනික් සියලු දෙනම් පහත් කරල සලකනෝ මේක තියතා කල් මේ ශාසනය උතුම් පරේකට යන්න බෑ කියල කියන්නේ හින්දාර භික්‍ෂූන් වහසර කවුරුවත් දන්නේ මෙහත්තවුරු දවායිසි පුංචි දරුව රහත්දතිලා ඉති ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේවාගේ ප්‍රශ්නනං ශාසන හරයට ඇතිවුණා රාතන් වහස ට දජිමහාරහතන් වන්සේ තෝවගේ ඇටළලිකට මුණනපානවා ත බහෝර හතන් වහන්සේලා. ඒවගේ ප්‍රශ්නවලට මුුණ පෑවා. අප ුදුජාණන් වහන්ස භික්ෂූන් වහස රැස් කිර්වා. කරැස්කරෝල ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මට අනව තත්්ත විලින් පයි සෝද ගැන්ඩුවන්නේ සිරිපතුල් සෝද ගණ්ඩුවනි අනෝ තප්ත විලි ජලයෙන් සිරිපතුල් සෝද ගණ්ඩුවේ. එහෙම කියහම අග්‍රෝපස්ථායකයන් වහසේ සාමනේර භික්ෂූන් වහසල පන්සීක් ඇැතිවවා. රාතන් වහසලන කාරාව දන්න හොමොකක්ද මේ වෙඩි ඇන්න කියලා. කැඳව ලාහනවා කියනවා ආශ්මතුන්ලා භාගිතුන් වහන්සේට සිරිපතුල දෝවනය කර ගන්්ඩ අනෝතප්ත විලෙන් පැන්ටිකක් ඕොන වෙලා තියෙනවා කාර්ධගඩ පුලිහ. වැඩිමහලුම සාමනේර භික්‍ෂූන් වහන්ස ගා විඳලා ක්‍රමාණුකූලෝ විමසමින් 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 ගියා කවු්දුවත් උතර දෙන්නේ. අන්තිවට හුව සුමන සාමනේරයන් වහන්සේගෙන් ඔබට පුළුහන්ද වාගිතුන් වහන්සේට අනෝතපතු විලින් පැන්ගෙනල්ල දෙෙන්ට. එහෙම අහපු හම වනසි කෙරින් යනව බුදුරජාණන් වහසිකාවට. ගේල ආහනව ස්වාමීණී මගෙන් උපකාරයක් අවශ්‍යද වාාගිතුන් වහසේට. ව සාමනරයේ මට අනුව තත් ලි ලක්ස් වල්පක වශ්‍යයයි මේ වෙලාවේ බුදුරජාණන් වහසේ වැඩයින්නේ විශාකා මහවපාසිකාව හදපු පන්සලි මහවපාසිකාව රත්තරං මුතුමෙනික් ඔබ්බපු කලගෙඩි භූජා කරල තියෙනවා සංගයට වතුර රැස් කරල තියාගඩ ඒ අතර එක කලයක් තියෙනවා වතුර කලගෙි හැටක් විතර පුරුවහගේ ඒ කලී තම මේ සාමනේරයෙන් වවාසි ගන්නේ අර විශාල කලගිගිය ඒත් අරගෙන එහන්ම මහසටට පැනනගල අනෝතත්්ත විලගාට යනකොට නාගරාජය දකිනවා ඇතින් එයනවා. පුංචි සාමනේරයෙන් වහන්සේ වලාකුළු අතරින් අනෝතප්ත විළගාටයනවා ඉතින් එතිකොට කලින් වෙලා වෙලෙකු ගැටුමක් ඇති වුුණ දෙන්න අතරය පස්සේ බොහොම මිත්‍රත්වයක් ගොඩනෙගුණ දෙනිසා පැන් කලේ අරගෙන නාගරාජය කියනවා ස්වාමී දෙන්ඩ ඔබහන්ේ ඉස්සරේෙන්ඩකුමංගෝ කරන්න එන්න එ එඒහම එහෙම තරමට දැල්ලෙන් ගතුවෙලා එතුවට සඳහන් කළ නෑ පන්තක භාගිතුන් වහසගේ බලාපොරොත්තුව මේ කලේ මම අරංගෙන්න්නතුරු දෙනිසාම එක මයි ගෙනියන්ඩවන බ නවතින්න කියලා අර කලගිටිය කරීතියාගෙන එහෙම යිආහසිං අඩික ක තමයි බදුරජාන් වහස විවෘත්්ත තැනක ඉඳලා භික්‍ෂූන් වහසලට පේනව මහනිලි පේනවද සුමනයන්ගේ යානු භාවේ. හරිත්නික රන්වන් වහන්සේ කෙනවා වගේ. මේ වතුර කල ගිරියත්තරගෙනෙනවා. කියන කාරණාවෙන් මනවාර භික්‍ෂූන් වහස තහවුරු කෙරෙව්වා මේ ඉන්න එහෙම පොඩි දරුවෙක් වගේ ළඟට ගෙල් ඇඟපපුත අගාන්න සුදුසු කෙනෙක් නම ීමෙයින්නේ. මේ ශවාසනයයේ දී සෞ් කලෙස නසලා සව්පිලි සිබියාපත් සහිතව රහත් එච්ච කෙනෙක්. සවපිලි සිබියා සහිතව රහත්තිනවා කියල කියෙන් ඒ මහ රහතන් වහන්සෙනවා. රහතන් වහසලක ප්‍රබේද ගොඩක් තියෙනනනි සුෂ්ක විදර්ශක කිසිීමම් ඉරදියක් දක්වන්න බැරි රහතන් වහන්සේලා.යයි නිකං රහතන් වහන්සේලා. ට සෙව් පිසි ම්බියාපත්‍රහතන් වහන්සේ අර්ථ ධර්ම නිරෘත්ති පටිභාන කියන විශේෂ ඥාන සහිත උන්වහසලට කියන්නේ මහරහතන් වහන්සේලා. සුමන සාමනේරයන් වහසෙත් අවුරදුහත වුණට මහරහතන් වහසෙනවා. ඒ මහරහතන් වහන්ස කියලා ගැන වයසිං වැඩිමල් නිසා නෙමේ මෙසියව් පිලි සිබියා සහිතව රහත්තතිච්ච නිසා. දේ ඒගේ මහරහතන් වහසනක් මේයින්න. ති අනික් ල දෙදනට මේකින් ඔප්පුුණ මේ භාගිතුන් වහසර පැන්ගොලා වශ්‍යතාවයක් තිබුුණනෑ නවත් අභෝ බේරගණ්ඩුවමනාවක් තිබුණා ඒකයි මේ වැඩී වාාගිතන් වහස කෙළේ කියලා. ඉති ඊළගට පහෝදා භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කරනවා සුමන සාමනයරයන් වහන්සේගේ ආනුභාවී කොහොමද කියලා එතකොට තමයි භාගිතන් වහන්සේ. දම් සභා ම්ඩපට වඩින්නේ. මහනිනි මොනවද මම එන්න කලින් සාකච්ඡක් කර කරහිටිය ස්වාමීණි සොමණයන් වහස්සගේ ආනුභාවය ගැනයි කතා කළේ අන එතකොට තමයි මේ මාතෘුකා ගාථාව දේශනා කළේ. මහනිනි යෝ හවේ දහරෝ බික්කූ යුන්ජති බුද්ධ ශසනයේ සෝයිමං ලෝකන් පභාසේතී අබ්බා මුත්තවෝ චන්දිමා කියලා සුමන සාමනේරයන් වහන්සේ වගේම සෝපාක සාමනේරයන් වහන්ස තරම ආශ්චරිකෙන ඉති මේ ගාථාව විස්තර කරන තැන සෝපාකයන් වහන්සි ගැන පොඩිවිස්තරයක් තියෙනවා. සිද්ධහාර්ථ කියන සම්මා සම්බුදුරජාණන් වහන්සගේ කාලී බ්‍රාහ්මණ කුලේක ඉපදිච්ච දනවත් පුද්ගලි. හැබ ලාබාල තරුණ වයේම ජීවිතයේ නිසරු බව අවබෝධ කරගත්තා. සියලු ධනය අත්හැරලා රුසි ප්‍රයජ්ජාවී පැවිදිෙන. භාගිතුන් නාහසි ලෝකෙ පහළ වෙලා මේ මහ පින් ඇති රිෂවරයා ගැන දැනගෙන ඔහු දෙන් මරණසන්නයි. යන්ඩෝන ඔහුට පිහිට වෙන්න බම ගෙන කල්පන කර මේ සිද්ධාර්ද බුදුරජාන්හස. ඔහු ආසේ කරන කඳු යටට වැඩම කරහම භාගතුන් හසට ගොඩක් උපස්ථාන කළා හැවයි බුදුරජාණන් වහන්සේ මං බලන්ඩ වැඩිය කියලා පුදුමාආකාර ප්‍රීතියක් හිති පිරිල්ල තිබුණා. ආංගේ ප්‍රීතියම තමයි මරණයට පත්වෙලා ඒ ප්‍රීතිය නිසාම දෙව්ලෝ ඉපදිලා ආය අපේ බුදුරජාණන් වහන්සගේ කාලි මනුස්වරෝක ඉප දෙනවා දෙති එහෙම බුදදු නහම ො කෙටි කාලයකින් තමන්ගේ තාත්ත මැට මරණයට පත්වෙනවා ඊට පස්සේ සුරුපයාණන් එක තමයි ජීවත් එන්න වෙන්නේ සුරුපානන්ට සුරුපයාට දාවත් අම්මට දරුවක් ඉන්නවා මෙ දෙන්නම් එක ළඟ සමාන වයිස් බොම කිට්වී වයස් මට්ටන් ගොින් තේවාගේ දරුව පිමි දරු ගණ්ඩු සසරුවල් වෙනවාර වැඩ. එඒ මන්ගේ පුතායක රන්ඩුරනවා කියලලා අම්ම ගමනක් ගියහම පුංචි සෝපාකාරගෙන්ල්ල බලමින එක ගැටගහන හිවල්ලුවත් කාල මරලදායි කියලා. බැහුගේ පුුණන්නේ්‍ය ශක්තිය හරි බලවත්. එ නිසා හිවලෙක්වත් ලංවෙන්නේ. ලොතුරා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සාමනීරයන් වහන්සේ දැක්කා දැකලා තීරනය කලා මොහට මාව ම පහිට ඩෝන කියලා සාමනේරෙන් වහසනේ සෝපාක පුංචි දරුවාව දැකළ පිහිට වඩෝන කියල කල්පනා කළ එම කල්පනා කළ බුදුරජාණන් වහසේ ඒ වෙලාවෙම උ වහසේ හොයාගෙන වඩිනවා ඒහි සෝපාක මාභායිඕෝලෝකස්සු තතාගතන් අහන්තේ තාරස්සාමී රාහුමුකේව චන්දිිම. ගිතුන් වහන්සේ වැඩම කරලා සෝපාකයන්ට කතා කරනවා කතා කල කියනවා ඒහි සෝපාක සෝපාක එන්ඩ ඒ බුද්ධ වචනයත් එක්ක මර ගැන ගැට ගහලතිබිච්ච සියලුම බැමි බිඳෙනවා බුද්ධානු භා නිසා ඒහි සෝපාක සෝපාක එන්ඩ බායි ඕලයෝ ඕලෝකස්සු පතාගතා භායි කියල කියන්නේ සාමාන්‍යී පාලීින් සහෝදරයකේ නර්ථේ. එති මෙතන වේ පුතනෝනිවාගේ කියන වචනයක්ත මයි පාවිච්චිවෙන්ඩ ඇත්තේ එක වචනකට සමට තේරුම් ගොඩක්තියනවා. මම ඔබ බේරගන්න මම තතාගතයන් වහන්සේ. අහන්තේ තාරස්සාමී මං ඔබ එතර කරවන්න තාරස්සාමීලැ නෙතර කරන්න සංසාරයෙන්. රාහු මුකේව චන්දිමන් හරියට රාහුගෙන් චන්ද්‍රයා බේර ගැත්ත වගේ. කියල භාගිතු වනාස ගේල කතා කරව. දිය බුදධාන භාාවයෙන් බැමිියොක්කුම ලෙහෙෙනෝ බුදුරජාණන් වහස ළැඟටේනවා. භාගිතුන් වහස්සේ සෝපාක දරවා පැවිදි කරනවා හත් අවුරු දුවායිසම. සියව් පිලිස්සිම්බියා සහිතවම තමයි රහත්තෙන්නේ. දෙ සෝපාකයන් වහන්සේ. අනුරුද්ධයන් වහන්ස සුමනසාමනේරයෙන්හ සෝපාකයන් වහසත් සුමන සාමනේරයන් වහන්සත් හත්තවුරු දයිසේම මහරහතන් වහසල බවට පත්තිච්ඡාය ඒවාගේආයශාසනය තව ඉන්නවා. ඉදි භාගිතු වහන්සේ දැන් ගෙනල්ල පැවිදි කරවලලා ඉන්න හැබැ අම්ම පසේ හොයා ගෙන නවා තාත්තගෙන් ඇහු ඇහුව කෝපුතා කියලා එය උත්තර දෙන්නේ ගේ උත්තරයක් හම්බෙන්නේ නැති බව දැගෙන කල්පනා කලා මට වෙන හන්ඬ කෙනෙක්නෑ හැබැයි ලෝතුර අබුදුරතුන් කල් දක්නානුවනින් යුක්තයි යන්ඩෝන බුදුරජාන්ණන් හසිගාවට කියලා. දීල කාරණාව කියද අහනුවස්වා මිනිමගේ පුතානෑ ඒනෙනකොත් පුතාල්ලඟ ඉන්නවා. හැබ ඉරදියක් දක්වල යිතියන පුතා නොපෙනෙන්ට එ බාගිතුනන් හසසිගවට වැඩිහම භාගිතුන් හස අම්මට ධර්ම දේශනාවක් කරන සෝපාගගේ අම්මට ඒ දේශනාව අහගන ළඟඉන්න පුංචි සෝපාකයන් රහත්තෙනෝ. දේමටමා රහත්වේ ශක්ෂාත් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ එක දවසක් ගත වනාරාමි හෙවනැල්ල පැත්ති. එකෙන් ඉර ඒ පැත්තිෙන් බැහැගෙනයනවා ගොඩනැගිල්ලි හෙවනැල්ල මේ පැතර වැටිලතියෙන. භාගිතුනාසේ හෙවනැල්ලි සක්මන් කරනවා පුංචි සෝපාක හාම්මුදුරුත් වැඩලා ාගිත වහස සිරිපතුල් තියෙන දහා බල බල ඒ විදිහටම පාද තප තබා සක්ම කරනවා දේ දැක් අහම භාගිත වහසසි කල්පනා කළ මොහුට දැම්ම මොක සම්පදා දෙන්න කටියෝ. ඒ තරම්ම ශ්‍රේෂ්ටයි කිය ප්‍රශ්නයක් අහනෝ යහන ප්‍රශ්නය තමයි සෝපාක ඒක නාමකින් සෝපාක එකක් නම්මොකද ඇ අහල යවරවෙනකොට මුත්තරයෙත් හැබෙනවා සබ්බේ සත්තා ආහාරට්ටිත් මේ ලෝකයේ සියලුම සත්වයන්ට අත්‍යවශ්‍යමදී හාර නිසා මේ ලෝකී තියෙන පළවෙෙනියක ඒක උත්තර දුන්නාම් භාගිතුන් වහස දෙවනි ප්‍රශ්ණයනවා සෝපාක දේනාමකින් දෙකත් නම්මකදද ස්වාමී නාමං චරූපංච. නාම සහරූප තීනිිනාමකින් තුනක් නම්මකද්ද තිස්සෝ වේදනා චත්තාරි නාමකින් හතරක් නංමකද්ද සෝපාක චත්තාරි අරිය සච්චාන චතුරාරි සත්‍යයයි හතරක් කියල කියන්නේ. පංචනාමකින් ස්වාමිනිි පහක් කියල කියන්නේ පංච උපාදානස්කන්දටයි. පංචුපාදානක් කන්ද චනාමකින් ජත්තිකාන ආහිතන සත්ත නාමකින් සත්ත බොජ්ජන්ගා අට්ටනාමකින් අර වට්ටංගිකු මක්්ගෝ වාර්යෂ්ටායින්ක මාර්ගයේ නවනාමකින් නවසත්තා වාසා දසහන්ගේ සමන්නාගිතු වරහත ච්චති. දවන් පශ්නට උත්තර දීල වරේනවා. භාගිතන හස දේශනා කරනවා මේ ප්‍රශ්න දහයට පිළිතුරු සැපීමම සෝපාකයිනී එඇයි ඔබිය උප සම්පදාව. දායජ්‍ය උපසම්පදාවෙන් උපසම්පද කරනවා ඒ වගේ සංසාරි මහා පින් ඇති අයි. ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එදත් ශාසනය යෙදුන අදත් ශාසනය යෙදිලා බොම ඉක්මනට සසරින් එතරවෙනවා. යම් කෙනෙක් ලොවතුනා බුද්ධශාසනය යම් දවසක තමන්ට මුණගැහෙනාද. ඒ මුණගැහිච්ච කාලිදල්ලා ඒ බුද්ධ ශාසනයට අනුව කටයුතු කලා නං. ඒකෙ තියන ඊළඟ ලාබේ තමයි තියෙන්ෙන්නේ. එතකොට මේ කාලෙ අපි කල්පනා කළ යුතු දේ තමයි මේ අපටත් හම්බවෙලා තියෙන්නේෙ ඒ නිර්මල බුද්ධ සාාසනය මයි. අදත් භාගිතුන් වහසිරි කීකරුණන් භාගිතුන් වහසගේ වශචනයේ අදත් ක්‍රියාත්මක කරනවනන් අපි මේ ශාසනයෙන් ලොකු පලනිලාගන්න පිරිසක්. ඒ සඳහා අපිට මේ කාලෙ කරන්න කැපකිරීම් ගොඩක් තියෙනවා. යටටත් පිරිසින් පන්සිල් ආරක්ෂා කරනවා කියල කියන්නේ මහ විශාල අත්හැරීම න පන්සසිල් ගැන කියන්නේ මේ ලෝකෙ තියෙන මහා දාන පහ කියලා පන්සිල් කියන්නේ මේලෝකයේ මහාදාන පහ කියල කියන්න එතකොට දානය කිය නත්හැරීමක් නේ එතුොට දිවි හිමියෙන් ප්‍රාණ ගහත කරන්න නෑ කියලා අත්හැරිය හම නිකන් හිතඩකු මේලෝකේ ඉන්න කූම්බියාගි තරංකුඩා සතාගදලා අලිියඇතු දක්වාක් කිසිම කෙනෙක් මට බයයිද කියලා. සාමාන්‍යයෙන් සත්තුන්ගේ සවභාවේ මිනිස්සු දැක්හම් පරල දුවනිකන. නමුත් යම් කෙනෙක් අර ප්‍රතිඥ්ඥාව දුන්නහම කුරා කූම්මියා ගින්ඳලලා අලිියඇතු දක්වාඒ කිසිම සතෙක් මට බයිනෑ. හේතුවතමයි මගෙන් ඒගොල්ට කරදරයක් නෑ කියල දන්න. පානාති පාතාවෙන මන සික්කාපදං සමාධයාම් කියන වචනය අර්ථයෙන් සමාධං වනහම මේලෝක කවරුත් මට බයින නිතන මේ ලෝකෙක් කවුරුවත්ම මට බය නෑ කියන කාරනාව කවුරුවත් මානිසා බියජනක හැඟීමක් උපදවගන්න නෑ. කවුරුවත් මානිසා ඇැතිගන්නෙ නෑ. කවුරුවත් මා දැකල ජීවිත බයේ දුවන්නේ නෑ කී දෙරෙක්වය මාගෙන් ලාභයක් සැලසෙනෝ. මං කාගෙවත් වස්තුවක් කොරකන් කරන්නේ නෑ කියල සමාදන් වෙච්චහම. ඒ ගෙවල්ලවට මම ආවටගේ පුරාම්මන් ඇවිදධට. සැරෙහි ඇතුල්වෙලලා පිටි පස්ස දෙරෙ පිට වෙලා ගියාටේ ඒගොල්ල නැතිවෙලාක මංගේ ගෙදර ඇල්ල වාඩි වෙලා හිටිය දැක්කක්. කවරු හරි කීවත් අහලානන් ගෙදර ගිහිල්ලලා හිටිය දැක් කියල කව දාවත් සැකෙක්කුපදන්න. දෙමිනිසුන්ගේ හිතේ මා සම්බන්ධයෙන් තියෙන බය නැති කරලා නතින්නේ ඒවාගේ මේ සිිල්පද පහම රකින කෙනා මේ ලෝක කොයි තරං විශිෂ්ට කෙනෙක්ද කියන කාරණාව ලෝතුතරා භාගිතුන් වහස තීරණය කරනවා අමිසක් සාවාන්‍ය පෘතජ්ජනපට ඒකින් තීරණයක් කරඩ පුළුහංකමක් නැති තරම් උසස් බවක් පන්සිල් ආරක්ෂා කරනවා කියල කියෙන්. යමෙක් පන්සිල් ආරක්ෂා කරනවාද ඔහු මේ ලෝකේන මහා කල්ලයක් මිතරේ. දක්කින විබංග සූත්‍රයට අනුව කල්පනා කරලා බැලූ තිසරන විතරක් තියෙන කෙනෙකුට කෑමවේ ලක්ෂ දුන්නොත්. අනාගත ජීවිත එකයි බිඳු එකසිය හතලිහක විපාක දෙෙනවා නිකම් මෙහමෙයි තැන්ඩකු අපි කෑමවේලකට ආරාධනා කරනවා එක්දාස් එකකට එතවොට ඒකෙන් දාහක් පුතජ්ජන සීලවන්තයිකමු පෘතජ්ජන සීලවන්තයකුට එක කෑමවේලක් දුන්නහම මගේ අනාගත ජීත ලක්ෂය නිසූ පත්තිෙන්නේ. එතකොට පු්‍රජ්ජන සීලවන්තයෝ දාහකට කෑම දුන්න හම ලක්ෂේ දාහෙන් ගුණ කරහම එකයි බිඳු අටයි එතකොට දාහකට කෑමදීලා අනාගත ජීවිත එකයි බින්ඳු අටක සුවපත් කරගන්න පුළළුහ. තිසරණ තියෙන එක්කෙනාට කෑමදේලා අනාගත ජීවිත එකයි බින්ද එකසිය හත ලිියෙක සූපත් කරගන්න පුළුහ. එතකොට අයිතේරෙන්නේ මේ දෙන්න අතර තියන වෙනස කොච්චරද කියලා. එතුළ තිසරණයි පන්සිලු තියෙනව නං ඊට වඩා තාව හුඟා කියලයි. පන්සිල් තියෙන නිසා එතල යම් කෙනෙක් මේ තිසරන මත ඉඳගන්න. නතන් තිසරනයි පන්සිලු ආරක්ෂා කරමින් තව කෙනෙක් දෙන වතුර වීදුරුවක් කරිපානය කරනවා කියල කියන්නේ ඒක කළ යුත්තයම දෙනකෙනට අනුකම්ාරි. පෞද්ගලිකව තමන් දන්නවා මට මේදේ දුන්න නිසා මොහුට කොයිතරං ලාභයක් වෙනවාද. එ ඔහුට අනුකම්පාවෙන් තමයි වැඩිපුරේක බාර්ගන්න. ඒකයි දේශනා කළේ පුළුහන්තරං ආත්මාර්ධයෙන් පරාර්ථයට යන ක්‍රමයකට යමුවෙෙන්ඩ කියලා. එම නැත්තං මේ ශාසනය සඳහන් කළේ පුළහන් තරං ලොකු මාආත් මාර්ථකාමීක් වඩ කියලා. එදට අපිට තේරෙන්නේ ම කයිරාටි ආත් මාර්ථකායමයාගෙන් නෙමිමික්යෙන්. තමන්ගේ ආත්මයට අර්ථයක් කරන්න කියලා. තමන් තමන්ට ආදරය කරන්න එතකොට නිකම්ම අනික්කයට සැණහස දැක්කවා වෙෙනෝ. ඇති යමක් දෙනවද ඒ පැනඩෝල් පෙත්තක් වේවා ඕට ආත්ම කෝටිකීයක් සූපත්වෙෙන්න්න පුළුවන්ද. ඉන්න ඔබ ඔබට සලකගන්න එතකොට අන්‍යන්ට නිකම්ම ප්‍රයෝජනයක් යනවා. ඒකයි සඳහන් කළේ මේ ශාසනය පුරාවටම තියෙන ආත්මාර්තයෙන් පරාර්ථයට යන ක්‍රමය එතකට ලොවතරා බුද්ධ ශාසනය තුළ කටයුතු කරන එක මොන තරං ලාභයක් සංසාරි පුරාවට අපිට ගලාගෙන නවද ගාථ අරථනයින් සඳහන් කල අප අවසාන වසය ංසාකච්ඡා කරමු යම් දහර භික්ෂුවක් එකනේ ලදරු භික්ෂුව. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය කරන්නේ ද ශාසනය තුළ මනාව යෙදෙන්නේද එ ලදරු භික්‍ෂුව පවා භාගිතුන් වහන්සේගේ ශාසනය කරනවන දෙවි බබුන්ගේ පවා වන්දනාවට පාත්‍ර වෙනවා. ප්‍රසාදයට ලක් වෙනවා. තරන් ශ්‍රේෂ්ඨකලක් වෙනවා. සුමන සාමනීරයෙන් වහන්සේ අනවතත්්ත විළගා විඳලා නාගරාජාව දමනය කරන්න ඕන නිසා ඇහි පිල්ලං ගහන මාත්‍රයෙන් සියලුම දිව්‍යලෝකොලට බ්‍රහමලෝකෝට වන්නෝ. වැඩල කියනව අනෝත්තත්ව විලගා පුංචි යුද්ධයක් තියෙනවා බලන්ඩ එන්න කියලා. මේ අවුරුදු හතක දරුවෙක් කතා කර න කල්ප ගනන් ආවශ්‍ය තියන බ්‍රහ්ම රජයකුටුවත් නෑවිල්ල ඉන්නක. එතකොට මේ සාමාන්‍ය ඒ දරුව ගිහිල්ල කතා කෙරුවනන් මනුස්සරෝක වැඩිහිට එක්ත් ගන ගන්නවා දෙයා එන්න කියම්. නවත් භාගිතුන් වහසගේ ශාසනයට අනුගත වුණ නිසා කල්පගන ගාශ්‍යතයන බ්‍රහ්මයන්ටත් නතු ෙන්ඩ සිත්තේවා. දෙ නිසා කෝටි ගනන් දිව්‍ය බ්‍රහ්ම පිරිසක් රැස් කරවලා තමයි පන්තකව දමනය කරන්න. විශාල බ්‍රහ්මකයක් මවාගන්නවා අන්ත ශරීරය පෙනකු බේමත එැට හැට විදිනවා ො වර්ග යුතුන් පණහක් තරන් විශාල අනෝ තප්ත විල සම්පූර්ණය පෙනෙන් වහලත ඉති හර වර් යදතුන් දොල්හක් විතර උස බ්‍රහ්ම කයක් කියල කියමතින් බරටොන් ගණන ගොලින්න්න කියන්නු න ඉවසන්න බෑබර එද එමීට එෙමීට පෙනකු බෑ කිලවා එතකොට තල් කඳම් පොල් කඳන් වගේ ජල දරා අහසට විදිනකොට එහෙමම හසිම්ම කෙන්්ඩිය පුරුවගට තම අර්ගෙන යන්නේ තමන්ගේ ගුරුවරයට බඩය යමාරුවට බෙහෙතක් දෙෙන්ට. ඉති ඒවාගේ පුංචි වයසිද එහෙම කරපු කෙනෙක් හිටියනං සම්බුද්ධ ශාසනය විතරයි අදත් ලාබාල වයිසේ අපේ දරුවන්ට නමු. භාගිතුන් ව හස දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්න මග හදල දෙනව නම් අපි දන්නේන අපේ ජීවිතව ද කොතන දිවර වෙන්න කිය. ඕන තරං ලාබාල වයශය දරුව මැරෙනවන්නේ ඉතින් එහෙම මැරුණත් බයක්නෑ ඒම නැතුව දැන්මැරෙන හටිට කල්පනා කරලා බැලූ අපි සමහල්ලාට දරුව මැරුණ කියලා මාස ගනන් අවුරදු ගනන් අඩ නෝ ඇතරම් පිනතින අඩන්නම තමයි වෙලා තින් ම දේගොල්හන්ට ඉතා කුඩා අවදී ඉඳල ආගමකකි ශික්ෂණයක් දීලනේ අම්මට තාතර ගුරුවරයට ඉදර කියන්න පුළුවහන් තරන් මුසාවාද කියලා 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 අකුසල්ලරින් පිරිල තියන්නේ එති නිසා කොහොමද මරණින් මත්ත සුගතියක් නමුත් භාගිත වහසේ ඒ ටික කලින් හිතල දේශනා කළා මව්පියන්ගෙන් දරුවන්ට වඩුවන යුතුකම් පහක් තියෙනවා කියලා. පලවෙනි එක තමායි පවි් වලක්වන එක දෙවනික තමා කල්්‍යයාන මිතරයන්ගේ ඇසුර දෙයක පවෙන් වලක් වලා තිබබන පුංචිම කාල්ලි දර ජීවිතය කවදාවත්තාය පව් කරන්නේ තමන් සපත්තුෙන් සෙරෙප්පුුවෙන් ගහලා හරි මරණ කුඩා ගෙඹි පැටියෙක් වේවා.නටන් කූබියෙක් කඩියෙක් වේවා. එක දරුවට දැනෙන භාසාාවෙන් කතා කරන්න ඕනේ. පුතාට අම්මා ැතිවුණොත් පුතාට කොච්චර දුකද. ඒවගේ මේ මරල ඉන්න කූම්ඹියටත් දරුව ඉන්නවා. මේ පත්ත ඇයටත් දරුවඉන්නෝ තැම් පුතා අයගොල්ලගේ අම්ම මරලා නැතට ඒ දරුවන්ට කවු දෙ ඉන්නේ. සංවේදී හිත්තවලට සංවයේදී විදිහයට කතා කරලා එක දුන්න හම පුංචි කාලි අ ජීවිත කාලල්ට මේ වගේ වැරදිවලට යන්නෙ නෑ. එහෙම පරපුරක් හැදුනහම තමයි ධර්මපාල පරපුරෝ වගේ පරපුට ලෝක හැදෙන්නේ. මද කාලයක් තිස්සේ ප්‍රාණගහතයෙන් ඉවත්වෙලා කටයහිුතු කරන්නඩ ෝනෑ. තැන් මේ ජීවිතයේ ම ප්‍රාණගහත කරන්නේ නෑ කියලා. ඊඟ ආත්මික මං අකාලිමැරෙන්න්නේෙ නෑ කියල කතාවක් නෑ. ඇයි මේ ජීවිතය කර ගත්තෙ නැතිවනාට මං පෙරාත්මෝල වුණා කලාද කවෞද්දන්න. ඒ කර්ම ඒක කර්මයක් කරහම ආත්ම සිය දස්ක නම් පස්සෙන් එනවනි. ඒටික ගෙවන්න මට සිද්ධ වෙනවා සමාට කුසල් කරනකොට ඒ එකත්තුක් ඇත්තලා යනවා. ඊට අමතරෝද යිම් පස්සේ මේ සිල් රැකපු කාලයේ ඉස්මතු වෙනකොට ප ආය කවදාවත් අකාලි මැරෙන්ෙ හේතුවක් නෑන. පෙරතිබිච්ච කර්ම ටික ගෙවිලා ඉවරයි අලුතිෙන් ප්‍රාණගහත කරම රැස් කරලනේ. ඉතින් දැන් අකාලි මැරෙන්න්න හේතුවක් නෑ. ධර්ම පාල තුමාගාවට දිසාපාම ආචාරිවරය ඇවිල්ල පුතා මැරුණ කියල කිය හම හිනානාා. සාක්ෂි හැටියට එලුවගේ ඇටකෝටු ගෙනල්ල පෙන්නනකොට ගෙදර ඉන්න දාසයෝ පවා හිනාවෙන්න එකට. මොන විහිලුවක්ද කියලා ආචාරිතමට හිතාගණ්ඩවෑ මොකක්දමි කියන්නේ කියලා එතකොටයි පැහැදිලි කළේ අපේ පරපුරේ කවුරුව රානගත කරන්නේ පරම්පරා ගණනාවක් තිස්සෙ කරලත්න ඒ ශක්තිය බලය අපිට තියෙනවා කියලා දෙනිසා අධනැවැත්තුවා කියලා ඊළඟ ීවිතය රැකවා කියල කතා වන්නේ එ ග්‍යාත්මි කරපපු අතවත්ම සී ගන කිසරට තියෙනවානි කාලයක් තිස්සේ ඒකුසෙලෙෙන් ඇත් ඒගෙන හැඩුව එතකොට තමයි එහෙම පරපු රක්්ගොඩනැගෙන. ධර්මයට අනුව සඳහන් කරහම යම් කෙනෙක් පංචසීලේ ආරක්ෂා කරන්න නැත්තං ඔහු රටයි ජාතියයි ආගමයි තුනම විනාස කරන කෙනෙක් කියල සඳහන්ගෙන. නිකාරණයි මනාවම පැහැදිලියෙනක. ඒක නිසා දේශනා කලා යම් මවෙක් පියෙක් හදාපු දරුවේ පන්සිල්ලා රක්‍ෂා කරන්නේ කියල කියන්නේ. ඔ මේ රටට කරදරයක්නෙ. එතකොට ඒ මව්පියන්ට කියන්නේ කවදාවත් මහාබ්‍රහ්ම කියලා.ඒ අපිට කරදර කරන පිරිසක් හදාපු මවපියන්ටත් ඒ මහානීය නාමය දෙන්නබෑන්නේ. දෙගොල් නිසා ඉපදිච්චායකෙන් රට වෙලා මහා විනයන එතකොට ඒගොල්ලන්ට ධර්මය කියලති හැතිරි කියලා. හැතිරයක් කියලා. ඇ මුළු සමාජයටම හැතිරිය. ඒ තාත්තර කියලදින හතුරකිලා. නවත් අපිට පුළුහන්නන් යම් දවසක හැබැවිම්ම මහා බ්‍රහ්මයා වගේ යස් දෙක පියාගන්නට. ශාසනයෙන් තිලින වෙන ඒ ගෞරෝණීය නාමය අරගෙන බැලවිින් පිටවෙලායි. නමට අපට සලකනවා ආත්මකෝටි ගර. මෙහෙන් අරගෙන යන මහා බ්‍රහ්ම කියන නමට ආත්මකෝටි ගනන් සලකන. කැන සංසාරයෙන් නිවන් දකිනතුරු සුවපත්යනවා එහෙම ජීවිතයක් ගත කරහම. එහම දරු පිරිසක් හදහම එතඩේ සම්බුද්ධ ශාසනයට අනුවයි ආංයේ නිසා දේශනා කළා මේ ලාබාල පැවිද දෙෙක් නමු. මේ ශාසනය හරියට කරවනවනං ඔ හැමදාම මේ ලෝක බැබලින අය. එක ගිහි පැවිදි හැමෝට මේ හෙමයි. මොද භාගිතුන් වහස සිව් වනක් පිරිස පිළිබඳව පුදුම විශ්වාසයක් තියලතමයි මාරයට ප්‍රකාශ කරන්නේ පෞකාරයා උඹට ඕන විදිහට මේ ලෝකින් ලෑන්ඩමන් ලෑස් තිනය. මගේ සිව් වනක් පිරිස ශ්‍රාවක පිරිස ව්‍යක්ත විනීත විශාරද පිරිසක් බවට යම් දවසක පත්වෙනවාද ම මෙලෝකයක් තරි නේදාටයි කියලා. ආයි මාරයාවෙන්නය කතා කරන්න. ඇැබ පිරිස එතෙන්ට හැදුනට පස්සේ මාරය ආය කතා කරනවා දැම් බලාපොරොත්තු වෙච්චි පරිස හැදිල නේද කියන. ඉ අපි ගැනත් විශ්වාසයක් තිබ් බුදුරජාණන් වහන්සේ. නවත් මේ කාල ත්‍රිපිටක ඒ ගෙන ගන්න යෙදෙන සව්ගනක් පිරිස හුඟ අඩ. ාගිතුන් වහන්සේගේ විශ්වාසය පලුදු කරනවා අපිට හුඟ අනුකම්පා කලා බුදුරජාණන් වහන්සේ. මේ කෝටි ලක්සයක් සක්වලේ අපිට අනුකම්පා කරපුු තරන් තවකාටවත් කළේ නෑ කියල හිතෙන්නේ. ඒනිසායි මෙච්චර ධාතුන් වහන්සේලා අපිට දුන්නේ ඒනිසාසයි භාගිතුන් වහන්සගේ කරුණාව මෙච්චර ලැබුණි අපි වෙනුවෙන් කළ යුතු හැමදේම භාගිතන් වහසේ හරියටම කළා. හැබැයි ඒකට යුක්ති සහගත සාධාරණයක් අපෙන් වෙන්නෙ නෑ කියලයි කියන්න වෙන්නේ.ඒ නිසා වහ වහා ඒ බුදු වදනට අනුකූල වෙනවනන්. ඒ බුදු වදනත් එක්ක යන්ඩ තීරණය කරනවනන්. පැවිද්දෝ තමන්ගේ පැවිදි ජීවිතයේ මොකක්ද කියලා හඳනගෙන කටයුතු කරනවන්න නම්. අපේ සිිව්ුවනක් පිරිස අනික් ගිහි පින්වත් පිරිස. බෞද්ධය කැටියට මා ක යුත්තය මොකක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරනවනන්. වර්තමානෙ වනත් අපිට උදාවෙලා තියෙන මේ උග්ඩ ප්‍රශ්න නිකම්ම විසඳිලා යනෝ. බුදුරජාණන් වහන්සේට අකීකරවීමේ ප්‍රතිඵලය තමයිමේ තියෙන්. පාපා නිවාර්රීන්තිගේන ක්‍රියාව අත්හැරපුනිසා තමයිමී ප්‍රතිඵලය අදැවිල්ල තිම්. බොද හැමෝම පවට බයි කලාන. ඇෝම පවට බයවුුණනං අපි කාටවත් එහම වෙන්නේ. එඳ ආර්යන්ට අක කරවීමේ දැඩි විපාකය අදාකි වින්දනය කරනවා. ඒක ඉදිරියට හරියනව කියලා කාරණාවක් ඉදිරියට විස දෙනව කියන කාරණාවක් පේනතෙක් මානයකවත් නෑ. ඒකෙන් ඇැිගව සැලසුම් නෑ කියන කතාවක් නෙමේ මේ කතා කරන්නේ. නැවත මේ තත්ත්වය විසඳලා අපි අර බලාපොරොත් වයන සෞභාගමත් තැනට එන්ඩනං මේ රටේ භාගිකට වඩා වැටි පිරිසක් අනි වාරයම පන්සිල් ආරක්ෂා කරන්නම වෙනවා. ආරයන් වහන්සේල්ලාගේ ප්‍රසාදයේ ඇතිකරවන්නම වෙනවා. එම නත්තන් අපි බලාපොරොත්තු තැන්ට එඉන්නමය. එයි සිල් නැතිගුණ නැති අයි. මිනිස්සු කොයිතරන් පීඩාවිං දුක් වින්ඩත් එක දැනෙන් නැනියයට. මන්ට ලාභයක් නැත්ත මුකුත් කරන්නේ නෑ. න කීදන නිසා යටති බඩිගින්න ඉන්නද කියන එක හැඟෙන්න්නේනෑ ඉද පන්සිල් රකින පිරිසක් අවශ්‍යම වෙනවා. අගන්ස හැම තැනම භාගිතුන්ව හසිර කීකරු පිරිස හැම දාම බැබලුනා කියන කාරණාවයි කිය. සා එවන් පිරිසක් බවට පත්තෙන් තුනුරුවන්ට කීකරුවෙන් බුද්ධ ශාසනය තුළ යෙදෙන්ට මෙලවත් බැබලෙනවා පරලවත් බැබලෙනවා වහවහා සංසාර ගමන කෙරවල කරට අවස්ථාව ලැබෙනවා. ශ්‍රද්ධ වන්තයෝ ඒ බව තේරුන් අරගෙන වැඩ කරනවා. නමුත් අන්සිියලු දෙනාටම ඒ කාරණාව දාානය වෙනවනන්. අපි හැමෝටම ලොකුලාභයක් ඒතුළින් සැලසිෙන්ඩ පටන්ගන්නවා. එනිසා පිසිියලු දෙනාම් භාජිතුන් හසසිගේ වචනීද කීකරවිචය ප්‍රේෂ්ට ශ්‍රාවක පිරිසක් බවට පත්තෙන්ඩ. භාගිතුන් වහන්සිගේ ආශිරවාදීෙන් අතිට ශක් කියල බීවා කියල ප්‍යර්ථන කරමු.